අනුවන් ව්‍යාපාරික ලෝකයේ පිළිබඳව ඔබගේ අවධානයට ලක්විය යුතු ඒ වගේම ලාංකික ප්‍රජාවකගේ පාරිභෝගික අවශ්‍යතාවයන් සහ ප්‍රවණතාවයන් පිළිබඳව කතිකා කරන ව්‍යාපාරික තොරතුරු මූලාශ්‍රය බිස්නස් ඉන් බ්‍රීෆ් අදත් ඔබ වෙත මෙසේ සමීප වනවා. ඒ අනුව අද බිස්නස් ඉන් බ්‍රීෆ් පෙළ ගැස්ම මෙසේ. NSPM විද්‍යාර්ථීන්ගේ දස්කම් වේදිකාව Green Flames. වකුගඩු රෝග වැළැක්වීමට ලංකා බැංකුවෙන් පානීය ජල ව්‍යාපෘතියක්. හරිත කොදේව ව්‍යාපෘතියට අබාන්ස් දායකත්වය. You are never fully dressed without perfume. විසඳුම Enchanter. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ හෙවත් NSPM හරිත සරසවිය සංවිධානය කරන Green Flames 2019 පසුගියදා පැවැත්වුණා. හරිත සරසවියේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ විවිධ දක්ෂතා එළිදැක්වීම සහ ඇගයීම සඳහා පැවැත්වෙන මෙම උළෙලට සමගාමීව NSPM හරිත සරසවි කඩවසම් කුමරා සහ රුවැති කුමරිය තේරීමේ තරගයක්ද සංවිධානය කර තිබුණා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ රාජ්‍ය අමාත්‍ය බුද්ධික පචරණ යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ Green Flames 2019 හරිත සරසවියේ උපකුලපති ආචාර්ය ඊ.ඒ. වීරසිංහ සහ නියෝජ්‍ය උපකුලපති චමින්ද රත්නායක යන මහත්වරුන් ඇතුළු 2000කට අධික පිරිසක් මැදේ පැවැත්වුණා. කුසලතා අංශය සඳහා ගායන, නර්තන සහ නාට්‍ය යන ශ්‍රේෂ්ඨ ඔස්සේ පැවැත්වුණා. වෘත්තිය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ ස්ථාපිත රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනය වන NSPM දකුණු ආසියාවේ පළමු හරිත සරසවි නගරය වනවා. මුළු ලෝකයේම විශ්වවිද්‍යාල පද්ධතියට අලුත් මුහුණුවරක් එක් කරමින් තමයි මේ ඔබ ඉදිරියේ දකින අලුත්ම පන්නේ නව්‍යකරණය වූ වේදිකාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ තමයි NSPM හරිත සරසවිය තුළ අපේ තිබෙන මේ නව්‍යතා සංකල්පය. නව නිෂ්පාදනය වගේම නව්‍යකරණය හරහා තමයි මේ ඔවුන්ගේ ගායන හැකියාව, නර්තන හැකියාවන්, වාදන හැකියාවන් අද දිනේදී ඉදිරිපත් කිරීමට NSPM හරිත සරසවිය තරුණ තරුණියන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. විශ්වවිද්‍යාල ඉතිහාසය තුර ඔබ එදා මෙදා තුර නොදකපු, නොවිඳපු අලුත්ම අත්දැකීමක් NSPM හරිත සරසවියේ Green Flames 2019 තුළින් ඔබට අනිවාර්යයෙන්ම අත්විඳින්නට හැකි වේවි. දැන්ට 9000කට අධික සිසුන් ප්‍රමාණයක් කළමනාකරණ, පරිගණක සහ ඉංජිනේරු යන ශ්‍රේෂ්ඨ ඔස්සේ උසස් අධ්‍යාපනය ලැබෙනවා. දේශීය මෙන්ම විදේශීය පිළිගත් NSPM හරිත සරසවි පාඨමාලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් අනුමත කළ විදේශ විශ්වවිද්‍යාල අනුබද්ධිත උපාධි පාඨමාලා වනවා. NSPM ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ දැවැන්ත වෙනසක් සිදු කළ ජාතියේ මහා සිබ්බිමයි. තන්තිරිමලය අවට ගම්වැසියන් වකුගඩු රෝගයෙන් මුදවා ගැනීම අරමුණු කොට පානීය ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම පසුගියදා සිදුවුණා. මේ ප්‍රජා සත්කාරය ලංකා බැංකුවේ 80 වන සංවත්සරයේ නිමිති කොට එම බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය විසින් ක්‍රියාවට නැංවුණා. ලංකා බැංකුවේ මහා කළමනාකාර සෙන්රත් බණ්ඩාර මහතා අතින් ජනතා අයිතියට පත් වූ මෙම ජල ව්‍යාපෘතිය මගින් පානීය ජලය හිඟකමින් පෙළෙන මිල්ලවැටිය, සියඹලා ගස් වැව, ගොඩගහ වැව, රුක් පිටියාව, නවදාගම සහ කටුකැලියාව ගම්වාසීන් දහස් ගණනකට සෙත සැලසෙනවා. ඊට අමතරව තන්තිරිමලය පුදබිමට පැමිණෙන බැතිමතුන්ටද පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව උදාවනවා. රුපියල් 120,000කට අධික පිරිවැයක් දරා නිම කළ මෙම පානීය ජල ව්‍යාපෘතිය සඳහා අංග සම්පූර්ණ ලිඳක්, ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍රාගාර ඇතුළු පහසුකම් රසිකයින් සමන්විත වන අතර ජල පිරිසිදු කිරීමේ යන්ත්‍රාගාරය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා. මේ අවස්ථාව සඳහා තන්තිරිමලයේ රජමහ විහාරාධිපති තන්තිරිමලයේ චන්දරතන හිමි ඇතුළු ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් එක් වුණා. සොබා සම්පත් සුරකීමේ සංවිධානය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග LG අබාන්ස් එක්ව බෙල්ලන්විල අත්තිලිය අභය භූමිය හරිත කලාපයක් කිරීමේ අරමුණ ඇතිව පැළ සිටුවීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරුණා. මෙය LG Loves Green ශ්‍රී ලංකා තේමාව යටතේ ඇති අබාන්ස් හරිත කොදේව ව්‍යාපෘතියට අනුව මෙය ක්‍රියාවට නැංවුවා. ශ්‍රී ලංකා භූමියෙන් 12% ප්‍රමාණයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර ස්වභාවික පාරිසරික උරුමයන් සුරකීමට සහ අනාගතයට දායාද කිරීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා.
ඒ තවත් පියවරක් ලෙස අත්තිදිය වනජීවී සංරක්ෂණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් වාසස්ථාන අහිමි වෙමින් යන වනජීවී විශේෂවලට ආරක්ෂාව සලසමින් ජෛව විවිධත්වයේ ඉදිරියටත් රැක ගැනීම අපේක්ෂා කරනවා. පාරිසරික ක්‍රියාකාරීන් සිසුන් විද්‍යාර්ථීන් සහ අබාන් සමාගමේ ස්වේච්ඡා සමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැල දහසකට අධික ප්‍රමාණයක් මිහිකතර දායාද හරිත කොළදේව ව්‍යාපෘතිය මගින් ලංකාවේ පරිසර ගැටලු ගණනාවකට විසඳුම් ලබාගත හැකි ආකාරය පිළිබඳව දේශනයක්ද සිදු කළා. මේ අවස්ථාව සඳහා LG ඉලෙක්ට්‍රොනික්ස් නිෂ්පාදන අධ්‍යක්ෂ ටෙඩි කිම් මහතා සහ සොන් ලී සහ බ්‍රයන් ක්වැක් මහත්ම මහත්මීන් එක් වුණා. අබන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රියන්ද සිල්වා විජේරත්න, ගෘහ විදුලි උපකරණ නිෂ්පාදන අංශ ප්‍රධානී රුවන් ගුණසේකර යන මහත්වරුන් අබන් කළමනාකාරීත්වයෙන් නියෝජනය කළා. සොබා සම්පත් සුරකීමේ සමාජයේ නියෝජනය කරමින් මහාචාර්ය ලක්දාස ප්‍රනාන්දු මහතා සහ වනජීවී අමාත්‍යංශයේ ලේකම් සිරි හෙට්ටිආරච්චි මහතාද මේ අවස්ථාව සඳහා එක් වුණා. කාන්තා සුවඳ විලවුන් අතර ප්‍රමුඛ නාමයේ එන්චාන්ට වෙතින් පහසු මිලට පහසු ලෙසට විලවුන් නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි. ලොව පසිඳු සුවඳ විලවුන් නිෂ්පාදන සමාගමක් වන විප්‍රෝ අන්සා නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලවිය සහ බෙදා හරින UNT ට්‍රේඩින් කම්පැනි විසින් නව නිෂ්පාදන පෙළ හඳුන්වා දීම සිදු කළා. ඒ අනුව ප්‍රමාණයෙන් විශාල සුවඳ විලවුන් බෝතල් වෙනුවට ප්‍රමාණයෙන් කුඩා සහ දැරිය හැකි මිලකට මිලදී ගත හැකි නව නිෂ්පාදන පෙළ කාන්තා අධ්‍යාගයේ රැගෙන යා හැකි ලෙස නිමවා තිබීම විශේෂත්වයක් වනවා. අපි තමා ලංකාවේ එන්චාන්ට බෙදාහරින වශයෙන් කටයුතු කරන්නේ. අපි දැන් අවුරුදු 15ක් විතර මේ එන්චාන්ට සමාගමේ නියෝජිතයන් හැටියට කටයුතු කරනවා. අද මේ ප්‍රොඩක්ට් ලොන්ච් එකේ ඇත්තටම ප්‍රාමාර්ථය වන්නේ මේ එන්චාන්ට කැමති ගොඩාක් ගැහැණු ළමයි සහ ස්ත්‍රීන් ඉන්නවා. නමුත් මේක හිතනවා මේක ඇත්තටම මේක ප්‍රීමියම් එක හොඳ බ්‍රෑන්ඩ් එකක් ඉඳලා මිලෙන් වෙන නිෂ්පාදනයත් එක්ක සංසන්දනය කරද්දී අපේ මිලටයක් වැඩි. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ වගේ නිෂ්පාදනයක් අඳුනලා දීලා ගොඩාක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් ස්ත්‍රීන් සහ කාන්තා පක්ෂය අපේ භාණ්ඩ මිලදී ගන්න හුරු කරන්න. එන්චාන්ට හෑන්ඩ් බෑග් EDT. ඒ කියන්නේ මේක හෑන්ඩ් බෑග් එක දාගෙන යන්න තමයි ගොඩාක් අපි පුරුදු කරන්නේ. මිලිලීටර 18ක්. මේක හරි ලේසි හෑන්ඩ් බෑග් එකේ දාගෙන කියලා පාවිච්චි කරන්න. නව නිෂ්පාදන පෙළ හඳුන්වා දීමේ අවස්ථාවට විප්‍රෝ අන්සා සමාගම නියෝජනය කරමින් අප්‍රිකා සහ විදේශ ව්‍යාපාර ප්‍රධාන අනිල් ගෞතම්, අපරයන සහ ජාත්‍යන්තර ව්‍යාපාර ජ්‍යෙෂ්ඨ කළමනාකාර මිතුන් ස්නේ, විප්‍රෝ පාරිභෝගික සත්කාර නියවාසික කළමනාකාර රාධ කෘෂ්ණන්, UNT ට්‍රේඩින් කම්පැනි කළමනාකාර අධ්‍යක්ෂ උදය නිශාංක යන මහත්වරුන් සමග සිනමා නිලි සෙනාලි ෆොන්සේකා මෙනවියද එක් වුණා. ඒත් සමගින් අදට බිස්නස් ඉන් බ්‍රීෆ් නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.